න් Onlineයින් ඉස්කෝලයේ YouTubeු කැනෙල්ල එකත් එක එකතුවෙන ඔයාලව සාධරයෙන් පිළිගන්නවා. තුනශ්‍රේණයේ ගෙනගන්න මගේ දූලපුතාලට අද මම අර්ගෙනවා ඔයාලට තවත් වදගත්ම පාඩමක්. ඒ තමයි ඔයාලගේ පරිසරය පාඩම් පොතේ තියෙන දහතුන්වෙනි තේමාව පන පොළවහා අහස කියන පාඩම ඉතින්දුුවේ පුතේ මේ පාඩම ගා ක්‍රසවත්ව ඉක්මනින් පහසුවෙන් ඉගෙන ගන්න මම කොටස් කෙහිපයක් අරගෙනම ඔයාලට කියල දෙන්න. පොළවහා අහස කියන පාඩම ගැන කතා කරනකොට මගේ දුවේ පුතේ අපි පළමුෙන්ම දැනගත යුතු දෙයක් තමයි පීන්නේ පොලෙවෙේ නැත්තම් භූමිය තියෙන්නේ මොනවද කියලා. මොනවද දුවේ පුතේ පොළව මතුපිට තියෙන්නේ මී බලන්න මේ වගේ කඳු තියෙනවා ලස්සන ලස්සන උසින් වැඩි උසින් අඩු කඳු තියෙනව නේද හරිම ලස්සනයිනේ මේ කඳුදිහා දැක්කම ඒවගේම ගංගාතියෙනවා මන්නරම් වැව් පොකුණු එහෙමත් තියෙනවා නේද ජලා සත්තියෙනවා ඇල්ල දොලතියෙනවා මේ බලන්න ඉතාමත් ලස්සන කුඹුරු නේද ඒ වගේම තමයි වක්ගුරුබිම් මුඩ්ඩුබිම් තියෙනවා. සමහරතැන්වල හෙල් තියෙනවා. ඒ වගේම තමයි හුඟැක්තැන්වල තනිතලාව තමයි තියන්නේ. ඉතින් මේ වගේ හුගාක් දේවල් අපේ භූමිය මතුපිට තිබෙනවා. අපි මේ භූමිය මතුපිට තියෙන මේ දේවල් දැකල තියෙනව නේද දුවේ පුතෙයි. දැන් අපිට මතකයි නේද භූමිය මතුපිට මොනවද තියෙන්න කියලා. හරි අපි හේනන් දැම්බලමු භූමිය විවිධත්වයක් ඇතිවීමට බලපාන සාධක මොනවද කියලා. මොකද්ද දුවේ පුතේ මේ භූමිය විවිධත්වය කියල කියන්නේ. දුවේපුතේ, භූමිය විවිධත්වය කියලා කියන්නේ, කාලෙන් කාලෙට අපේ මේ පරිසරයේ තියෙන හැම දෙයම්ම වෙනස් වෙනවා. කඳු වෙනස් වෙනවා ගංගා ගලා යන මාර්ග වෙනස් වෙනවා භගුරුබිම් ඇතිවෙනවා නැතිවෙනවා ඉතින් මේ වගේ ගුඩාත්දේවල් පරිසරේ කාලයත් එක්කම වෙනස් වෙනවා. ඉතින් මේ පරිසරයේ කාලෙන් කාලෙට මෙහෙම වෙනස්වෙන බලපාන හේතු නැත්තම් සාධක ගැන ඔයාලට කියල දෙන්න තමයි දැම් මේ හදන්නේ. පලවෙෙනියක තමයි දුවේ පුතේ වැස්ස. වැස්සනිසා අපේ භූමිය වෙනස් වෙනවා. වැස වැඩියවුනාාම ජලගැලීම් නැතිවෙනවා. ගන්මතුර ඇති වෙනවා. නේද ඒවගේම තමයි වැස නැතිවුුණොත්. නියගයන්න එහෙම ඇවිල්ල අපේ ආහාර හැදෙන බෝග හැදෙන ගස්වැල් මැරිලා යනවා වතුර නැතිවෙලා අපිට සතුන්ට ගැස්වැැල්වලට වතුර නැතිවෙලා විනාශවෙලා යන්නත් පුළුවන්. ඒවගේම තමයි වැස්සනිසා වතුර ගලායෑමි භූමිය කාදනය වෙනවා පස හේදිලා යනවා ඒක පරිසරයට අපේ භූමියට හොඳනෑ ඒ නිසා ගල්වැටියහෙම දාලා භූමිය කාධනේවිනයක නවත්තන්න භූමිය හේදිලා යනේක වලක්වා ගන්න අපිට පුළුවන්. ඔයාලා නුවර මහනුවර වගේ මධ්‍යම පලාාතේ ගමංකරනකොට කඳුවල මේ ගල්ුවටි දාල තියෙනවා ඔයාල දැකල ඇති නේදදුවේ පුතේ. මම ඔයාලට දෙවනිීටි කියල දෙන්න හදන්නේ හිරු එලිය ගැන හිරුවෙලිය අපිට හුඟාක් වැදගත් දෙයක් නමුත් හිරුවලිය අඩූනොත් වැඩියුුණොත් පරිසරයට බලපානවීදිය වෙනස් වෙනවා. හිරුවලිය වැඩිවුනාාම නියන්න නඇතිවෙනවා. වතුරහිදෙනවා. වතුර නැතිවෙලා පොළව ඉරිතෙලිල යනවා. පොලොන්නරුවේ අනුරාධපුරේ එහෙම යනකොට අව්ව වැඩවීමත් එක්කම වතුර නැතිවෙලා පොළොව ඉරිතලලතියෙන ආකාරය ඔබ දැකලඇති. ඉතින් මෙහෙමවුනාම ගස්වැල් හැදෙන්න්නේ නෑ මොකද එයාලට වතුරනෑනේ ඒවගේම තමයි මිනිසුන්ට සතුන්ට බොන්න වතුර නැති වෙනවා ඒ නිසා අපිට ජීවත් වෙන්න අමාරු වෙනවා. හිරුවලිය අඩුවහෙන් වැටුනාම ගහ කොළවල ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිපදවන එක නැවතිනවා ඒනිසා ගස්වැැල්වල්ට ආහාර නැතුවයි එයාල මැරිල යනවා තවදදයක්ත් තමයි හිරුවෙලිය වැඩිවුුණහම වෙන අපේ ඇගේ තියෙන හම වගේම සතුන්ගේ හමත් හිරුවලිය වැඩිවීමෙන් පිච්චිලා යන්න පුළුවන්. නුවනිකාරණාව විදියට මමෝයාලට කියල දෙන්න හදන්නේ සුනාමිරල. මේ රල ඇතිවන්නේ පතුර දෙෙසට ඇතිවන සුලංවල බලපෑම නිසා. ඉතින් මේ සුනාමිරල වඩාත් විශාල උස රලවෙන නිසා මේ සුනාමිරල ඇවිල්ල අපේ භූමිය, සතුන්, මිනිසුන් යනවාහන වගේ ගොඩාක් දේවල් විනාශ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලොකු ජලරල නිසා මුහුද ගොඩට ඇවිත් මේ ආකාරයට ගොඩාක් දේවල් විනාශවෙලා යනවා. ඉතින් අපේ රටටත් දෙදා හතරවර්ශයේදී සුනාමිරල ආවනි නේදදයේ පතේ හතරවැනිකාරණාව විදදියට මමෝයාලට කියල දෙන්න හදන්නේ සුලංගෙන සුලන්වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා අපිට කතා කරන්න පුළුව ඒ තමයි සුලන් මදසුලන් සුලිසුලන් ඉතින් මේආකාරයට කොටස් තුනයි චලනයවන වාතයට අපි කියනවා සුලන් කියලා. ඒ වගේම තමයි හෙමින් හමන සුළඟට අපි කියනවා මදද සුළඟ කියලා. ඉතාමත් හයිියෙන් වේගයෙන් හමන සුළඟට අපි සුලිසුළඟ කියල හඳුන්නනවා. අපේ රටේ ප්‍රධාන සොලිසුලංවර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ඊසානදිග මෝ සම්සුලං හා! නරිතදිග මෝ සම්සුලන් කියල. ඉතින් මේ සුලිසුලන් ඇතිවීමෙන් අපේ භූමිය වෙනස් වෙනවා. සුලන් හයිියෙන් හමනකොට අපේ ගෙවල්දරවල් කැඩිලබිඳිල යනවා. යානවාහන විනාශවෙලා යනවා. ගස්වැල් ඇඹරිලා ඒවා විනාශවෙලා යනෝ. මේ වගේ හුඟාක්දේවල් සුලින්සුලන් නිසා අපේ පරිසරයට වගේම අපිට සිදුවෙනවා. ඉතින් පස්වනිිකාරණාව විදියට මමෝයාලට කියල දෙන්න හදන්නේ ටුනාඩෝ ගැන. අපේ රටේ නම් මේ ටුනාඩෝ කියන දේවල් ඇතිවෙන්නේ නැහැ. නමුත් ඇමෙරිකාව් වගේ රටවල්වල ඉතාමත් සුලබව මේ ටුනාඩෝ දක්නට ලැබෙනවා. දුවේපුතේ මේ ටුනාඩෝ කියල කියන්නේ සුලන් සුලියාකාරයට කැරකි කැරකි බඩමෝට්ටු යනවාහන මිනිසුන් සතුන් චාක එහෙම අහසකරා අම්බරලගෙනියෙනවා. ඉතින් මේ සුලිසුලන් ඇතුනාම ලොකු විනාශයක් තමයි වෙන්නේ. ඒක අපිට වච්චනවලින් කියේරන් නිම කරන්නමත් ද. ඉතින්දුවේ පුතේ මේ රූපදිහා බලන්නකො ඔොයාලට පේනවනේද මේ ටුනාඩොවලින් කරන්න පුළුවන් විනාශය කොහොමද කියලා. ඉතින් මේ ටුනාඩෝමගින් පරිසරට ඉතා විශාල බලපෑමක් සිදුවෙනවා. මීළඟට මම කියන්න හ දන්නේ භූමිකම්පා ගන. ටුනාඩෝ වගේම භූමිකම්පාත් අපේ රටේ දක්නට නැහැ. භූමිකම්පා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජපානය වගේ රටවල. භූමිකම්පා කියලා කියන්නේ එක පාරටම භූමිය හෙළවෙන්න ගන්නවා. එතකොට අපේගෙවල් දොරවල් ජනවාහන විනාශවෙලා යනවා. මොකද භූමිය හෙළවෙනකොට ගොඩනැගිලි කඩාගටෙනවා. එතකොට මිනිසුන් සත්තුූන් යානවාහන විනාශවෙලා යන්න පුළුවන්. ගස්කොලනුත් විනාශවෙලා යන්න පුළුවන්. කඳුුවගේ දේවල් නාය යන්න පුළුවන්. අපි හදලතියෙන ජලේ රඳෝගන්න වැව් බැමි එහෙම කැඩිලබිඳිල ගිහිල්ල මහත් විනාශයක් වෙන්න පුළුවන්. ඉතින්න ඒක නිසා භූමිකම්පාත් විශාල පරිසර හානියක් සිදුවන දෙයක් විදියට අපිට හඳුනාගන්නට පුළුවන්. දෙන්න අපි දන්නවන්නේ භූමිය මතුපිට තියෙන දේවල් මුනවද සුල්ලන් ටුනාඩෝ වැස්සවගේ ආසිඇතිවන දේවල් මනවද ඒදේවල්වලින් භූමිය විධත්වයට බලපාන හැටිකොහොමද කියලා. දෙන්න අපි බලමුද ඒදේවල් නිසා වෙන්න පුළුවන් බලපෑන් මුණවද කියලා. මම පළමු එම්ම ගන්නම් වැස්ස ගැන. වැස්ස වැඩවුනාම අපේ බෝග වගාවන් විනාශ වෙනවා. කුඹුරු හේන් ගොවිතැන් වලට වතුර වැඩිවෙලා ඒවා විනාශ වෙනවා. මේදදුවේ පුතේ. වැස්ස නිසා ඇතිවන භූමිය කාදනයත් පරිසරයට සිදුවන ලොකු බලපෑමක් තමයි. ඒ වගේම තමයි ඇස්ස වැඩවීමෙන් ජලගැලීම් ඇතිවනාාම අපේ ගෙවල්දොරවල් යනවාහන ගස්කොලන් විනාශවෙලා අපිට වගේම අපේ පරිසරේට ලොකු බලපෑමක් ඇතිවෙනවා. දෙවනුවට මම කියන්න හදන්නේ හිරු එලිය ගැන්න. හිරුවලිය වැඩිවුනාාම ජලය හින්දිල යනවා භෝග වගාවන් වලට කුඹුරුවලට හන්ගොවිතැන්වලට සහ අනෙකුත් භෝගවගාවන් වලට වතුර නැතිවෙලා ඒ ටිකෙන්ටික විනාශවෙලා යනවා මේ නිසා අපිට කන්නබොන්න නැතිවෙලා සතුන්ට කන්නබොන්න නැතිවෙලා අපුවත් විනාශවෙලා යන්න පුළුවන්. තුන්වෙ නිසා දෙකේ තමයි නායයෑ ඉතින් මේ නායයෑම් නිසා කඳු හේදිලා යනවා ඒ අවට තියෙන ගිවල් යනවාන මහාමාර්ග ගස්වැල් වගේම අනෙකුත් සියලුම දේවල් වලට යටවෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේමතමයි මේ නායයෑම් නිසා භූමිය කාර්දනය වෙනවා. පස් හේදිලා යනවා. ඉතින් මේ වනිසා විශාල පරිසර හානියක් මේ නායයෑම් නිසා ඇති වෙනවා. මීළඟට මම කියන්න හදන්නේ සුලි සුලංවල බලපෑම නිසා ඇතිවන දේව. සුලන් ඇතිවීමෙන් අපිට සිසිලසත් දැනුනත් මේ සුලන්. වේගේ වැඩිවීමෙන් ඇතිවන සුලිසුලං අපේ ජීවිතයට අපේ පරිසරයට ්ලොක්කු බලපෑමක් සිදු කරනවා මේ සුලිසුලන් ඇතිවීමනිසා ගස්වැල් කඩල ඇඹරිලා යනවා මිනිසුන් ගොඩනගා ගත්තු ගෙවල්දොරවල් විනාශවෙලා යනම ගොඩනැගිලි කඩාබිඳිලා යන්නත් මේ සුලිසුලංවල බලපෑමෙන් සේද වෙනවා පස්වෙනිිකාරණාව තමයි ටුනාඩෝ ඉතිං ඔයාලට පෙළෙනවා මේ රූපරාමුවලින් ටුනාඩෝ ඇතිවන විදිහ. ඉතින් අහසන්දන් මේ සුලන් කැරකි කැරකි හරියට මීදුමක් වගේ මේ ටුනාඩෝ ඇතිවෙලා කිවල්දොරවල් යානවාන ගස්කොලං, ඉඩකඩං වගේ හුඟාද්දේවල් අහසට ඇදලා අරං එහෙ මෙහහි විසිකරනවා. ඉතින් ටුනාඩෝවලෙනුත් ස්වෙන්න පුළුවන් පරිසර හානිිය බලපෑම හුංගාක් වැඩි අවසාන පරිසරයට බලපාන සාධකයේ විදියට මමෝඔයාලට කියල දෙන්න හදන්නේ ගිනි කඳු ගැන මම ඉස්සෙල කිව්ව වගේම ගිනිිකඳු අපේ රටේ නෑ ජපානය වගේ රටවල්වල තමයි මේ ගිනි කඳු ඇතිවෙන්නේ මේ ගිනිකඳු වල මධදේ ඇතිවෙන ඉතාමත් අධික රශ්නයෙන්යුතු වතුර වගේ දියරයක් තියෙනවා. ඉතින් මේකට අපි කියන්නේ ලාව කියලා. ඉතින් මේ ගිනි කඳුුවල ලාවා යම්කිසි අවස්ථාවකදී පිටවෙන්න ගන්නවා. අපි ඒකට කියනවා, ගිනිකන්ද පුපුරණව කියලා. මේ ගිනිකන්ද පි පිරීමේදී අධික උෂ්ණත්තයෙන් යුතු අර ලාව අහසට විසි වෙනවා. ඊට පස්සේ කඳු මුදිනේ ඉඳන්. න්දි පල්ලෙ හාට වෙනකම් මේ ලාව ගලාගෙන එනවා. ඉතින් මේ ලාව ගලාගෙන ගිය ප්‍රදේශවල ඉන්න මිනිසුන් සතුන් ගස්වැල් යානවාහන ගෙවල් දොරවල් ඉඩකඩං වතුබෝග මේ සියල්ලම විනාශ වෙනවා. ඒ වගේම තමයිදුවේ පුතේ මේ ලාවවලින් වැසුණු පස තුළ ශාක හටගන්නෙ නැහැ. සතුන්ටත් ජීවත්වෙන්න්න ආමාරුයි. ඉතින් මේ ගිනිකඳු පිපිරීම නිසා මිනිසුන්ට සතුන්ට වගේම පරිසරයට විශාලහානියක් තමයි සිදුවන්නේ. ඉතින් මේ වගේ භූමියට වගේම අහසට මේ දේවල් මගින් විවිධ වූ හානි බලපෑම් ඇතිවෙනවා. කාලයත් සමගම මේ බලපෑම් නිසාම පරිසිරයේ සිදුවන වෙනස්වේ අපි පරිසරයේ විවිධත්වේ විදිරහඳන්වවා. අදධාපි පතාකරපු පොළව අහස කියීන පාඩමෙන් හුංගාක් වටින වැදගත්දේවල් රාශියම්ම අපි අදීගෙනගත්ත. ඉතින් මම හිතනවා පොළව හා අහස කියන පාඩම ඔයාලට හුඟාක් හොඳින් තේරුම්ගන්න පොළුවන් වෙන්න ඇති කියලා. මගේ ඊළඟ වීඩියෝ එකකදී මම මේ පාඩමෙට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු අරගෙන එන බලාපොරොත්තුවත් එෙක්ක න් Online නිස්කෝලිකන මගේ චැනෙල්ල එක ඔයාල තවමත් සස්ක්‍රයි් කරල නැත්තම් සස්ක්‍රයිප් කරලා හැමදාමදාන වීඩියෝ බලන්න බෙල්ලෙකක් ලික් කරන්න කියන ලෙංගතුව ආරාධනයක්ත් එක්ක අදට මම සමුගන්නවා ඔයාලට නීරෝගී වාසනාවන්ත ජයග්‍රායි අනාගතයක් වේවා